शुभ दवस सील दिन आटम आर्थिक विद्यावे हाईवेणि पाठमे हतरवि वीडियो के संबंध अभी मेकिंग कथागरा तुंगे वीडियो के कथागर इतरी कटस्थिक कांदवीं विधीम प्रवेश सार्वर्तिक समतुलीरने आकार बल कांदवीं विधीम प्रवेश मगिंद आर्थिक समतुलित निमाम तीरने वन आकार दपन पुलवा कांदवीं मुनाद में कांदवीं के सामान्य कांदवीं के लिए अपे आदाय चक्रीय प्रवाह सटाने आदाय चक्रीय प्रवाह सटान के अन्य मुखद अभी खाली गण गण तीन एक कुटुंबाय व्यापारिकांशे राजे विदेशांशे किन ए अंशे उनके क्रियाकारित्व निरूपणीकरण सटाहन सार्वार्थिक सार्वार्थिक प्रवाह सटाहन के अभी किए नतन चक्रीय प्रवाह सटाहन के लिए इतकोट ये चक्रीय प्रवाह सटाहन पिटतट यान देवा पिटतट एदिलयान देवा आर्थिक संकोचनीकरण देवा आर्थिक पिटतट एदिलयान देवा अभी किए कांदवीं के बल किसियाम काल परिच्छेद चक्रीय आदाय वृत्ताकार प्रवाह सिधुन गिलिह कांदवीं लेस हूं आदाय वृत्ताकार प्रवाह सिधुन गिलिह अभी कांदवीं के इतकोट मिथर मंद आलती अंश देखाई कुटुंबांशय व्यापारिक अंशय वितराई मैंने मे विधिये चक्रीय प्रवाह सटाहन वाल अध्ययन कर लती इतकोट मे चक्रीय प्रवाह सटाहने पिटतट अन देवा पिटतट गलागने अन देवा अपिकेन वा मुनवा के लद कांदवीं के इतुरुं बदु आनायन वगे देवा अपिकेन वा मुनवा के लद कांदवीं एनां वाट कांदवीं पिलिबंदव दें पोड़ी पहदिली पहदिली बावक देने ने थी एके अन्ने कांदवीं के लके अन्ने आदायं चक्रीय प्रवाह सटाहने पिटतट गलागने अन देवा मुनवा देवा इतिरिकिरीं स्वाधीन बदु आनायन इतकोट मेवा नैवत आर्थिकेट එකතු වෙන්නේ මොන ආහාරහද විදීම් හරහා අපි ඒවා අධ්‍යයනය කරමු මුලින්ම කාන්දුවීම් පිළිබඳව එහෙනම් කාන්දුවීම් කියන්නේ ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහනෙන් පිටතට යන දේවල් මොනවද ඒවා ඉතුරුම් බදු ආනයන ඉතුරුම් වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජනය සඳහා වැය නොකරන කොටස ඉතුරුම් කියන්නේ වැය කළ හැකි ආදායමෙන් පාරිභෝජනය කරන්නේ නැති කොටස අපි කලින් කතා කරලා තියෙනවා ඒ ගැන स्वाधीन बधु कुटुंबवेत लबिन आदायमें रजे वेत मारुवन कोट साई कुटुंबवेत लबिन आदायमें रजे मुनवा आयकरनो अद बधु आयकरनो बधु आयकराम कुटुंब कुटुंबे आदायमें रजेट बधुले से यो मारुवेनो इड़ पासे इतरुं स्वाधीन बधु आनायन वियदां हेतुएं समस्त वियदां प्रवाहय मुनावेनो संकोचने वेनो ओय आनायन कियला कियन्ने अपे रटे तियन සල්ලී කොහෙට ඇදෙනවද පිට රටවල් වලට ඇදෙනවා අපේ රටට බාණ්ඩ ගෙන්න ගන්නකොට අපේ රටෙන් වියදම් කරන්න වෙනවා එතකොට අපේ රටේ තියෙන සල්ලි පිට රටවල් වලට ඇදෙනවා ආනායන හරහා එතකොට ඉතුරුම් හරහා ස්වාධීන බදු හරහා ආනායන වියදම් හරහා සමස්ත වියදම් අපි කියනවා මොනවා වෙනවද සංකෝචනය වෙනවා කියලා ඊට පස්සේ අපි එනවා විදීම් එතකොට අපි කලින් කාන්දුවීම් ගැන කතා කරා කාන්දුවීම් කිව්වේ ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහනින් පිටතට යන දේවල් එනවා විදීම් කියන්නේ ඒකේ විරුද්ධ දේ ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන තුලට ඇතුළු වෙන දේවල් වලට අපි කියන මොනවා කියලාද විදීම් කියලා බලන්න කිසියම් කාල පරිච්ඡේදයක් තුල චක්‍රීය ආදායම් වෘත්තාකාර ප්‍රවාහය තුලට එකතු වීම අපි කියනවා විදීම් ලෙස හඳුන්වනවා එතකොට ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහනින් තුලට සිදුවන එකතු වීම අපි කියනවා විදීම් කියලා බලන්න මුළු විදීම් වටිනාකම චක්‍රීය ආදායම් ප්‍රවාහය ශක්තිමත් කිරීමට හේතු වන අතර විදීම් චක්‍රීය ආදායම් ප්‍රවාහය ප්‍රසාරණය කිරීමට හේතු වෙනවා ආර්ථිකයේ විදීම් ස්වરૂපය තුනක් තියෙනවා ඔය විදිහට ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන ගත්තොත් ඔන්න ඔය ආදායම් චක්‍රීය ප්‍රවාහය තුලට ගමන් කරන දේවල් වලට තමයි අපි විදීම් කියන්නේ බලන්න ස්වාධීන ආයෝජන ඔය ඉතිරි කිරීම් නැවත ආයෝජන ලෙස ආර්ථිකයට යනවා දැන් ඉතිරි කිරීම් කියන්නේ කාන්දුවීම්නේ එතකොට මේ කාන්දුන ඉතිරි කිරීම් ටික නැවත ආයෝජන ලෙස ආර්ථිකයට එකතු වෙනවා ඊට පස්සේ රජය බදු අය කරනවා බදු අය කරලා ඒවා නැවත රාජ්‍ය වියදම් ලෙස ආර්ථිකයට මොනවා වෙනවද එකතු වීමක් සිදු වෙනවා
आर्थिक उपकल्पने सार्वर्तिक समतुलटते सामानवीन विधिमटते සමානවීමෙන් නිරූපණය වෙන්නේ ආර්ථිකේ කාන්දු වෙන ටික නැවත ආර්ථිකයට විදීම් ලෙස මොනවා වෙනවා කියන එකද එකතු වෙනවා කියන එක. ඒකයි කාන්දු වීම විදීම් ප්‍රවේශය ඔස්සේ ආර්ථිකයේ සමතුලිත වෙනවා කියලා කියන්නේ. කාන්දු වීම වටිනාකම චක්‍රීය ආදායම් ප්‍රවාහය දුර්වල කිරීමට හේතු වන අතර මුළු විදීම් ඒ කියන්නේ එකතු වීම වටිනාකම චක්‍රීය ආදායම් ප්‍රවාහය ශක්තිමත් කිරීමට හේතු වෙනවා. මේ හොඳට මතක තියාගන්න. කාන්දුවීම් ජේ කියන්නේ මොනවද විදීම් ඒ අනුව W තුනක් අපි කලින් කතා කරා ඉතිරි කිරීම බදු ආනයන STM ඊට පස්සේ ජේ කියන ඒවා විදීම් තුනක් අපි කතා කරා මොනවද ආයෝජන රාජ්‍යයදම් ඒ වගේම අපනයන ඒ කියන්නේ IGX කියලා. එතකොට ඔය S ධන T ධන M අනිවාර්යයෙන්ම සමාන වෙනවා I ධන G ධන X සාර්වාර්ථික සමතුලිත අවස්ථාවේදී. ඊට පස්සේ කාන්දුවීම් විදීම් ප්‍රවේශයේ මගින් සාර්වාර්ථික සමතුලිතයේ තීරණය වන ආකාරය අපි සංඛ්‍යා ලේඛනයකින් බලමු මුලින්ම. ওই විදිහට දාගත්තොත් සංඛ්‍යා ලේඛනය බලන්න මෙතන තියෙන ඉතුරු කිරීම ඒ කියන්නේ S ඊට පස්සේ ස්වාධීන බදු ඊට පස්සේ ආනයන ඔන්න ඔය තුනේ එකතු වෙන තමයි මුළු කාන්දුවීම් ටික හැදෙන්නේ. ඒ කියන්නේ W කියන එක නෑ හැදෙන්නේ S ධන T ධන M වලින්. ඊට පස්සේ ආයෝජන රාජ්‍යයදම් අපනායන හරහා තමයි මුළු විදීම් ටික හැදෙන්නේ. එහෙනම් ওই කාන්දුවිනොයි විදීමුයි එකිනෙකට සමානවන අවස්ථාව බලන්න. එකිනෙකට සමානවන අවස්ථාව මේ කාන්දුවීම් විදීම් එකිනෙකට සමානවන අවස්ථාව මෙන්න මේ අවස්ථාව නේද? ওই අවස්ථාවේදී ආර්ථිකයේ කාන්දුවීම් විදීම් එකිනෙකට සමානයි. එතකොට බලන්න සමස්ත ආදායම යටතේ සමස්ත ආදායමත් එම අවස්ථාවේදී කීයද? 410යි. අපි අර කලින් වීඩියෝ එකේදී සමතුලිත ආදායමක් ගණනය කරානේ. ඒ සමතුලිත ආදායම කීයද? 410 න්යාවේ. එතකොට මේ 410 මට්ටමේදී තමයි අනිවාර්යෙන්ම කාන්දුවීම් විදීම් එකිනෙකට සමාන වෙන්නේ. එහෙනම් කාන්දුවීම් විදීම් ප්‍රවේශයේ ඔස්සේ ආර්ථිකයේ සමතුලිතය වෙනවා කාන්දුවීම් 700යි විදීම් කීයයි වෙනකොට? 700යි වෙනකොට. එතකොට ඒ දෙන්න එකිනෙකට සමාන වෙන්නේ හැමතිස්සෙම සමතුලිත ආදායම් මට්ටමේදී විතරයි. හොඳට මතක තියාගන්න. එතකොට සමතුලිත ආදායම් මට්ටමේදී විතරමයි. ඒ කියන්නේ මේ ගානට අනුව අපේ සමතුලිත ආදායම් මට්ටම 410නේ. එතකොට 410 මට්ටමේදී විතරයි කාන්දුවීම් විදීම් එකිනෙකට සමාන වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න උඩ අවස්ථාවේදී. ඒ උඩ අවස්ථාවේදී මෙන්න මේ විදීම් කියන ටික වැඩි මොන වලට වඩාද? කාන්දුවීම් වලට වඩා. විදීම් වැඩි විදීම් විදීම් තියනවා 700ක් ඊට පස්සේ මුළු කාන්දුවීම් තියනවා ඍණ 100යි 300යි ඒ කියන්නේ විදීම් ටික වැඩි කාන්දුවීම් වලට වඩා එහෙනම් මොකද වෙන්නේ ආර්ථිකය මොකද වෙන්නේ ප්‍රසාරණය වෙනවා මේව හොඳට මතක තියාගන්න ඒ කියන්නේ කාන්දු වෙන ප්‍රමාණයට වඩා විදීම් වැඩි වෙනවා කියලා කියන්නේ W ට වඩා J වැඩි වෙනවා කියලා කියන්නේ ආර්ථිකය මොනවා වෙනවද ප්‍රසාරණය වෙනවා ඊට පස්සේ පල්ලෙහා අවස්ථාව බලන්න ඒකෙදී විදීම් වලට වඩා කවුරු වැඩිද කාන්දුවීම් වැඩි ආර්ථිකයට එකතු වෙන දේවල් වලට වඩා ආර්ථිකයෙන් ගිලිහෙන දේවල් වැඩි කියලා කියන්නේ ආර්ථිකය මොනවා වෙනවද සංකෝචනය වෙනවා ඒ කියන්නේ W වැඩි වුණොත් J ට වඩා ආර්ථිකය අනිවාර්යයෙන්ම මොනවා වෙනවද සංකෝචනය වෙනවා මේවා හොඳට පාඩම් කරලා තියාගන්න විභාගෙදි වැදගත් වෙනවා MCQ යටතේ බලන්න ආර්ථිකයේ මුළු කාන්දුවීම් වටිනාකම මුළු විදීම් වටිනාකමට සමාන වන්නේ රුපියල් මිලියන 410 ආදායම් මට්ටමේදී එම අවස්ථාවේදී සාර්වාර්ථික සමතුලිතය ඇති වෙනවා. ඊට පස්සේ අපි යනවා කාන්දුවීම් විදීම් ප්‍රවේශයේ මගින්
සාර්වාර්ථික සමතුලිතයේ තීරණය වන ආකාරය ප්‍රස්ථාරකින් දක්වන්න පුළුවන්. මේ විදිහට ප්‍රස්ථාර සරණක් දාගත්තොත් සමහර ආදායම දාගන්න, ඊට පස්සේ කාන්දවීම් විදීම් කියලා දාගන්නවා. මේ විදිහට අපි විදීම් රේඛාව නිර්මාණය කරනවා. විදීම් රේඛාව දිගටම 700යි තිබ්බේ. එතකොට දිගටම 700 නිසා එයා දිගටම 700 මට්ටමේ ওই විදිහට තීරණය වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාන්දවීම් රේඛාව ওই විදිහට දැනින් දැනට වෙනස් නිසා එයා ඍණ අක්ෂයේ ඉඳලා ඉහළට ගමන් කරනවා. W රේඛාව. එතකොට A කියන අවස්ථාවේදී ඒ දෙන්න ඡේදනය වෙනවා. ඒ අවස්ථාව තමයි අපි කියන්නේ මොකක් කියලාද? සාර්වාර්ථික සමතුලිතයේ තීරණය වෙනවා. කාන්දවීම් වියදම් ප්‍රවේශය යටතේ. එම අවස්ථාවේදී ආර්ථික ආදායම කීයද? 4000 මට්ටමේ තියෙනවා. එතකොට සමතුලිත ආදායම 4000 මට්ටමේදී විතරයි අනිවාර්යයෙන්ම W සමානයි G සිදු වෙන්නේ. ඒ කියන්නේ කාන්දවීම් විදීම් වලට සමාන වෙන්නේ සමතුලිත ආදායම මට්ටමේදී විතරයි. ඒක අපි පසුවට තව ප්‍රස්ථාරකින් අධ්‍යයනය කරනවා. හරි. එහෙනම් කාන්දවීම් විදීම් ප්‍රවේශය යටතේ ප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් ඔයාට මේ විදිහට ප්‍රස්ථාරයක් ඇඳලා දක්වන්න පුළුවන්. ඔය අවස්ථාව W සමානයි J කියලා අපි කියනවා. ඊට පස්සේ බලන්න. ඉහත ප්‍රස්ථාර සටහනේ A ලක්ෂයේදී කාන්දවීම් රේඛාව සහ විදීම් රේඛාව ඡේදනය වන අතර එම ලක්ෂයේදී සාර්වාර්ථික සමතුලිතය ඇති වෙනවා. එම ලක්ෂයේදී ආදායම් මට්ටම රුපියල් 4000 වන නිසා සමතුලිත ආදායම් මට්ටම අපි කියයි කියලා කියනවා. 4000යි කියලා කියනවා. එතකොට W සමානයි J කියන ඒ දෙන්න සමාන වන අවස්ථාවේදී තීරණය වන ආදායම අපි කියනවා සමතුලිත ආදායම කියලා. මේකට අනුව නම් ඒක 4000යි. එහෙනම් සමතුලිත ආදායම අපි කියනවා කීයයි කියලාද? 4000යි කියලා. කාන්දවීම් විදීම් ප්‍රවේශයේ මගින් සාර්වාර්ථික සමතුලිතයේ තීරණය වන ආකාරය පහත සමීකරණ මගින් දක්වන්න පුළුවන්. අපි මුලින්ම සරලව අදහසක් ගමු. ආර්ථිකයේ මුළු කාන්දවීම් වලට ඇතුළත් සංරචක බලමු. W සමානයි STM කියලා තියෙනවා. මුළු විදීම් වලට ඇතුළත් සංරචක ටික J සමානයි I ධන G ධන X කියලා තියෙනවා. ඒ අපි අධ්‍යයනය කරා. ඒ අනුව කාන්දවීම් විදීම් ප්‍රවේශයේ මගින් සාර්වාර්ථික සමතුලිතයේ තීරණය වන ආකාරය පහත ආකාරයට සමීකරණ වලින් දක්වන්න පුළුවන්. බලමු. W සමානයි J. W කියන්නේ මොනවද? S ධන T ධන M. J කියන්නේ විදීම්. ඒ කියන්නේ I ධන G ධන X. එතකොට S ධන T ධන X, S ධන T ධන M වල එකතුව I ධන G ධන X එකතුවට අනිවාර්යෙන් මොනවා වෙනවද? සමාන වෙනවා. එහිදී තීරණය වන ආදායම තමයි අපි සමතුලිත ආදායම කියලා කියන්නේ. ඊට පස්සේ අපිට ওই විදිහට නිදසුණකින් බලමු. මේකේ ඉතුරුම් ටික දෙනවා, ස්වාධීන බදු ටික දෙනවා, ආනයන ටික දෙනවා. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව මුළු කාන්දවීම් ටික අපිට ලැබෙනවා කීයද? 700යි, 150යි, 250යි. ඊට පස්සේ 300යි එකතු වුණාම කීයද? 700යි. ඊට පස්සේ ආයෝජන, රාජ්‍ය වේදම්, අපනයන. ඒ තුන් දෙනා එකතු වුණාමත් මුළු විදීම් ටිකත් කීයද? 700යි. ඒ අනුව කාන්දවීම් විදීම් ප්‍රවේශය යටතේ අපිට පල්ලෙහා ආකාරයට සමතුලිතය දක්වන්න පුළුවන්. මේකේ W සමානයි J කියලා ලියා ගන්නවා. S ධන T ධන M කියලා ලියාගත්තා. සමානයි I ධන G ධන X. ඊට පස්සේ අපි ලියනවා S වලට 150යි, T වලට 250යි, M වලට 300යි, ඊපස්සේ I වලට 200යි, G වලට 300යි, X වලට 200යි. ඔහොම ලිව්වට පස්සේ ඒ දෙකවල දෙපැත්ත සමාන වෙනවා කියලාද? 700ට. එතකොට ওই විදිහට අපිට සමතුලිතය දක්වන්න පුළුවන්. දැන් අපි W සමානයි J ක්‍රමයෙන් සමතුලිත ආදායම ලබා ගන්න. අපිට කිව්වොත් W සමානයි J ක්‍රමයෙන් සමතුලිත ආදායම ගණනය කරන්න කියලා විභාගෙදී. එතකොට හොඳට මතක තියාගන්න මේක. සාමාන්‍ය ආකාරයට සමතුලිතය ගණනය කරන විදිය නෙමෙයි. අපි පළවෙනි වීඩියෝ එකේදී සමතුලිතය කියන්නේ Y වල අගය ගන්න විදියක් කතා කරා. Y සමානයි E ක්‍රමයට අපි හැදුවේ. අපිට විභාගෙදී කිව්වොත් W සමානයි J ක්‍රමයට සමතුලිත ආදායම ගන්න කියලා. අන්න ඒ විදිහට තමයි අපි දැන් හදන්න යන්නේ. බලමු. අපි මුලින්ම ලියා ගන්නවා W සමානයි J කියලා. අපි ලියා ගන්නවා S ධන T ධන M සමානයි I ධන G ධන X කියලා ලියාගත්තා. ඒක පැහැදිලි. ඊට පස්සේ S වල අගය ඍණ 600 ධන 0.2YD. දැන් ඔයා බලයි උඩ S කෙනෙක් දීලා නැහනේ. S දීලා නැහැ. එතකොට මෙතනට S ව දාලා. උදා එතකොට
එස්කෙනෙක් දීලා නැහැ. එස් කියන්නේ ඉතුරුන්නේ. හැබැයි පාරිභෝජන ශ්‍රිතේ දීලා තියනවා නේද? බලන්න. පාරිභෝජන ශ්‍රිතේ දීලා තියනවා නේද? එතකොට වාට මතකද අපි අර කලින් වීඩියෝ වල කතා කරා පාරිභෝජන ශ්‍රිතෙන් අපිට පුළුවන් ඉතුරුන් ශ්‍රිතේ ගන්න. අන්න එහෙම තමයි ඉතුරුන් ශ්‍රිතේ අරගෙන තියෙන්නේ. පාරිභෝජන ශ්‍රිතේ තියෙනවා ධන 600ක්. ඒක ඉතුරුන් ශ්‍රිතේට එනකොට මොන 600 වෙනවද? ඍණ 600 වෙනවා. එතකොට 0.8 කියලා කියන්නේ ආන්තික පාරිභෝජන නැම්මියාව. එතකොට මේ ආන්තික පාරිභෝජන නැම්මියා 0.8 කියන්නේ 80% පාරිභෝජනයට වැය කරනවා කියන එක. එහෙනම් ඉතුරු 120 මොනා කරනවද මේගොල්ලෝ? ඉතිරි කරනවා. ඉතිරි 120 මොනා කරනවද? ඉතිරි කරනවා. එතකොට ඉතුරු කිරීම යටතේ ආන්තික ඉතුරුම් නැම්මියා 0.8 කීයයි කියලා එනවද? 2යි කියලා අපි ලියා ගන්නවා. ඒක හරිද? හරි. ඊපස්සේ T දීලා තියෙනවා 250 ලියාගත්තා. M දීලා තියෙනවා 300. උඩින් බලලා ලියාගත්තා. සමානයි I වලගේ කීයද? 200යි. G වලගේ කීයද? 300යි. X වලගේ කීයද? 200යි. දැන් ওই විදිහට ලියාගෙන අපිට එකතු කරන්න පුළුවන් දේවල් ටික අපි එකතු කරගන්නවා. මුලින්ම W යටතේ බලන්න. ඍණ 600යි 250යි 300යි. ඒ තුන් දෙනා එකතු කරාට පස්සේ ධන ඍණ ගැලපුණාට පස්සේ අපිට එනවා ඍණ 50. ඍණ 600ෙන් අර ධන 550 ගියාම W යටතේ අපිට එනවා ඍණ 50. ඊට පස්සේ අපි ලියනවා ධන 0.2YD එහෙමම ලියනවා. ඊට පස්සේ සමානයි 200යි 300යි 200යි එකතුනාම කීයද? 700යි. ඊට පස්සේ ඍණ 50 ලිව්වා ධන 0.2 වෙනම ලියනවා. ඇයි ඒ YD නේ තියෙන්නේ? YD ට බදු ගලපන්න ඕන හින්දා YD ප්‍රසාරණය කරලා ලියනවා Y ඍණ T ධන TR කියලා. ඊට පස්සේ සමානයි 700යි. ඊට පස්සේ ආයි ලියනවා 50යි ධන 0.2 T ආදේශ කරලා අපිට ලියා ගන්න පුළුවන් Y ඍණ 250යි ධන බිඳුවයි. ධන බිඳුව වෙන්නේ පුතා TR සංක්‍රාම දීලා නැහනේ. එහෙනම් බිඳුවයි කියලා දාගත්තා. සමානයි 700යි. දැන් අපිට පුළුවන් ওই වරහන ඇතුලේ තියෙන දේවල් සුළු කරන්න. ඍණ 50 ලියාගත්තා. ධන 0.2 y වැඩි කරාම 0.2 y 0.2 y ඊට පස්සේ 0.2 ඍණ 250 වැඩි කරාම කීය දෙන්නේ? බිඳුවක් කපලා 2 වැඩි කරන්න පුළුවන් 25. කීයද? ඍණ 50. ඊට පස්සේ අපිට බිඳුව ආයි වැඩි කරන්න ඕනේ නැහැ. අගයක් නැහැනේ. කොහොමත් බිඳුවයිනේ. අපි ඊට පස්සේ සමානයි 700. ඔය දෙල් ලියා ගන්න. දැන් අපිට සමාන පද සුළු කරගෙන එක පැත්තකට අරගෙන යන්න පුළුවන්. බලන්න. ඍණ 50යි ඍණ 50 එකතුනාම ඍණ 100යි ධන 0.2 y සමානයි කියද? 700යි. දැන් අපි උඩට එමු. උඩ තියෙනවා ධන 0.2 y ඕම්මම තියාගෙන අපි ඍණ 100 එහා පැත්තට අරන් යනවා. ඍණ 100 එහා පැත්තට අරන් යනකොට ඒක මොන 100 බවට පත් වෙනවද? ධන 100 බවට පත් වෙනවා. මේ පැත්තේ තිබ්බ ඍණ 100 එහා පැත්තට අරන් යනකොට සමාන පද එක පැත්තකට අරන් යනකොට ඍණ 100 700 පැත්තට යනකොට ධන 100 බවට පත් වෙනවා. එතකොට දැන් අපිට ලැබෙනවා 0.2 y සමානයි කියද? 800යි 700යි 100යි එකතුනාම කියද? 800යි. දැන් අපිට y ටනේ උත්තරය ඕනේ. y ට උත්තරේ එන්න 0.2 එහා පැත්තට අරන් යන්න ඕනේ. එතකොට 0.2 y අතර තියෙන්නේ වැඩි කිරීමක් නේ. වැඩි කිරීම සමාන ලකුණෙන් එහා පැත්තට අරගෙන යනකොට බෙදීමක් බවට පත් වෙනවා. බලන්න y සමානයි 800 බෙදීම 0.2 කියලා එනවා. ඒ අනුව y සමානයි කීයයි කියලා එනවාද අපිට උත්තරේ? 4000 කියලා එනවා. එතකොට අපිට පුළුවන් ඕක සුළු කරනකොට 800 න තියෙන 800.2 බෙදන්න ඕනේ. දශම ස්ථාන එකක් පල්ලෙහා තියෙන හින්දා උඩට බිඳුවක් දාගන්නවා. උඩට බිඳුවක් දාගත්තම 8000යි. 8002 බෙදුවම කීය දෙන්නේ? 4000ක් විදිහට අපිට සමතුලිත ආදායම තීරණය කරන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න කාන්දුවීම් විදීම් ප්‍රවේශයේ යටතේ අපිට සමතුලිතේ ගණනය කරන්න කිව්වොත් මෙන්න මේ ආකාරයට සමතුලිතේ ගණනය කරලා පෙන්වීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒකෙන්ද අර අපි කලින් කතා කරපු y සමානයි e ක්‍රමයටයි w සමානයි j ක්‍රමයටයි ඒ දෙකටම ගණන් හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ අපි එනවා මේ විදිහට ප්‍රස්ථාර සටහනක් අදිනවා y සමානයි e රේඛාව. ඊට පස්සේ ඊ රේඛාව ওই විදිහට අඳිනවා. ඔන්න ඕක අපි මුලින්ම y සමානයි e කොන්දේසි යටතේ ඇඳපු ප්‍රස්ථාරය. ඊට පස්සේ අපි ඒකෙම අඳිනවා මේ විදිහට සමතුලිතයේ 4 10යි
වයිබලාගයත් හරදායි ඔන්න සමතුලිතයේ තීරණේ වුණා ඊට පස්සේ අපි අඳිනවා අපේ විදීම් රේඛාව ඊට පස්සේ අපි අඳිනවා අපේ කාන්දුවීම් රේඛාව ওই විදිහට පුතා එතකොට මෙන්න මේ අවස්ථා දෙකේදී බලන්න y සමානයි e වෙනකොට w සමානයි j බවට පත් වෙලා තියෙනවා එතකොට y සමානයි e මට්ටමේදීම තමයි w සමානයි j වෙලා තියෙන්නේ එතකොට ඔයාට ප්‍රස්ථාරයක y සමානයි e ක්‍රමයටයි w සමානයි j ක්‍රමයටයි එකම ප්‍රස්ථාරයක් ඇඳලා පෙන්වන්න කිව්වොත් විභාගෙදී එතකොට ඔයා ওই විදිහට ප්‍රස්ථාරය අඳින්න ඕනේ හැබැයි ඒ වක්‍ර දෙක ඡේදණය වෙන ආකාරය ওই රතු පාට රවුම් වලින් දක්වලා තියෙන්නේ හරි කෙලින් ඒවා තියෙන්න ඕනේ පුතා එහෙට මෙහෙට ගිහිල්ලා තිබුණොත් ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ ඒක නිසා මේ ප්‍රස්ථාරෙත් හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න විභාගෙදී ලකුණු ගන්න පුළුවන් හරි එහෙනම් සාර්වාර්ථික සමතුලිතයේ කොටස් අපි කිහිපයක් කතා කරා අපි ඊට පස්සේ අධ්‍යයනය කරන්නේ ගුණක ක්‍රියාවලිය පිළිබඳව අපි එහෙනම් ඒ ගුණක ක්‍රියාවලිය අධ්‍යයනය කරමු ආර්ථික විද්‍යාවේ 6 වෙනි පාඩමේ 5 වෙනි වීඩියෝ එකෙන්